नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। ए भाग्यवत्तु अरहत्तु सबैम दिवनुए मार्गे देशना कलाव मागे बुद्धपियानन वहांसेट नमस्कार करमी नमस्कार वेवा। अति उत्तमनीय पांसीय पनस जातक पुत्तांसेगे असु हतरवेनी अत्तसद्वार जातक देशनाव आरोग्य मिंचे परमंच लाभं सीलंच उद्धानुमतं सुतंच धम्मानुवत्ति च अलीनता च अन्तस्स द्वारा प्रमुखा चलेति। आरोग्यनम उत्तम लाभय कमति वन्नीय आचार शीलेद गुणयं वेडि हिटियंगे अनुमतेद बहुश्रुत बवद धर्मय अनुव पवत्मद चित्तयागे नुहकुलुन बवद यनमे सदन दीनवट प्रदान ऊ द्वारयोय। रिदी वाजनेक होवेवा यकड वाजनेक होवेवा मणिक वाजनेक होवेवा ऐति वतुरक गिरिला इन्न पुंचि कृमिये विदिन्ने दुखक्मयि। एवगे तमयि कोई तरह धन तिबुना कोई तरह धन नति उना दुखट हो सपट हेतु ये धनमे ये पूज्यलयागे हित संतानति गुणवद्भव हेमनत्ंगे गुणवद्भवट हेतुन सब मार्गे कीलादेन मे धर्मेटति कमत्त यम किसी की धर्मेट कमतिना क्वतन कत्तु इन्नी सतुटि यम किसी की धामेंग ऐतलाना कितरा धन तिबुना මේ ධර්මය කියන ධනය උතුල නැත්තම් ඔහු දුකෙන්මයි වාසය කරන්නේ. එවැනි ස්වභාවයක් තමයි ධර්මයෙන් ඈත් වුනහම අත්වන්නේ. එවන් උතුම් වූ චිත්තසංතාන දුරු සතුට ඇති කරන දිනු ඇති කරන ධර්මයක් මේ මොහොතේදී ශ්‍රවණය කරන්නට තරම් වාසනාවන්ත වූ චිත්තසංතානයක් ඇති වාසනාවන්ත පින්වත්නි. මෙහි තේරුම නැත්තම් මේ වචනාර්ථය මසා බැලුවොත් බුදු පියාණන් වහන්සේ විසින් මතක් කරපු දීනීමට අවශ්‍ය කරුණු හයක් ගැනයි සඳහන් වන්නේ. පිළිවෙලින් සඳහන් කළොත් එහෙම ආරෝග්‍ය මිච්ඡේ පරමංච ලාභං ලෞකික වශයෙන් හරි ලෝකෝත්තර වශයෙන් හරි දීනවන්නට අවශ්‍ය පළවෙනි දේ තමයි විශේෂයෙන් මේ ඉහි කෙනටයි දේශනා කරන්නේ ලෞකික වශයෙන් විශේෂයෙන්ම අවශ්‍යයි. මොකද්ද? නිරෝගිකම පරම ලාභය ලෙස හඳුන්වන නිරෝගිකම දීනවන කෙනෙක්ට අවශ්‍යයි. ඉතින් එහි ලාභන්තය කියලා කියන්නේ මේ නිපාත මාත්‍රයක්. ඒ දරුවා පළමු කොටම නිරෝගිකම නැමැති උසස්ම ලාභය කැමති වෙන්න ඕනි කියන අර්ථයෙන් ඒ දරුවාට මේ කරපු අවවාදයක් තමයි එයින් සඳහන් වන්නේ. ඉතින් ඒ අර්ථය දක්වන්න තමයි බුදුරජාණන් වහන්සේ ආරෝග්‍ය මිච්ඡේ පරමංච ලාභං කියලා ප්‍රකාශ කළේ. ආරෝග්‍ය කියලා කියන්නේ කයේ විතරක් නෙමෙයි හිතේ නිරෝගකමත් මෙහිදී ගන්නවා. මොකද ශරීරයේ රෝග හටගත් විට නොලබූ ධනෙ ඉපදවන්නට හැකිවන්නේ නැහැ. ලැබූ ධනෙ පරිභෝග කරන්න ලැබෙන්නේත් නැහැ. නිරෝගිකම ඇති කල්හි ඔය දෙකම ඇති කරගන්න පුළුවන්. නොලැබූ ධනෙ ලබන්නටත් ලැබූ ධනෙ පරිභෝග කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි සිත කෙලෙස් වලින් ගිරන්න ඕ කල්හි නොලැබූ ධානාදී ලාභ උපදවන්න බෑ. ලැබුවා වූ ධානයද පිරිහිලා යනවා. සමාපatti වශයෙන් පරිභෝග කරන්නට හැකිවන්නේ නැහැ. මේ ගිරන් බව ඇති කල්හි නොලැබූ ලාභෙහෙද නොලබයි. ලැබුවා වූ ධානයේද අර්ථ රහිත වෙයි. මේ ගිලන් බව නැති කල්හි නොලැබුවා වූ ලාභෙහෙද ලබයි. ලැබුවා වූ ලාභෙහෙද ඒ ධානයේද සාර්ථක වෙයි. මේ නිසා නිරෝගිකම උතුම්ම ලාභේ වෙයි කියලා ඒ පළමුවෙම කැමති වෙන්න ඕනේ කියලා බුදු පියාණන් වහන්සේ දහම් කරනවා. ඒ වගේම තමයි සීලංචාති. සීලවත් වෙන්න ඕනේ. දුස්සීල වුණොත් එහෙම ඒ කෙනාට දිනවන්නට බෑ. බුද්ධානුමතං. එයින් මේ ප්‍රකාශ වන්නේ යමක් කරනකොට වැඩි හිටියන් ඉමසා කිරීම. දිනුවෙන්ට අවශ්‍ය කෙනෙක් යම් කටයුත්තක් කරනකොට ඒ පිළිබඳ කරුණු කියලා දෙන්න දක්ෂ උතුම් වැඩිහිටියෝ ඉන්නවා. ඒ පිළිබඳ අධ්‍යක්ෂින් තියන අය ඉන්නවා. ඒ වැඩිහිටියන් ඉමසා කටයුතු කරන්නට ඕනේ. ඒකත් දිනවන කෙනෙක්ට අවශ්‍යයි. ඊළඟට බුදු පියාණන් වහන්සේ දක්වන්නේ සුතං චාති කියලා. සුතං කියන්නේ මේ කාරණා කාරණා දන්නා බව, බහුශ්‍රුත බව, ලෝකේ දිනවට හේතු බොහෝ ඇසු පිරුතන් ඇති බව.
ඉතින් යම් දෙයක් කරනකොට ඒ කාරණාව ගැන හොඳට හොයලා බලලා ලොකු දැනුමක් ඇතිව කරන්න ඕනේ කියන එක මේෙන් අපිට තේරුම් ගන්න පුළුවන්. ධම්මානුවත්ථේ චාති. ඒ කියන්නේ ත්‍රිවිධ දුස්චරිත අතහැරලා ත්‍රිවිධ සුචරිතයේ යෙදෙන බව. මොකද්ද මේ ත්‍රිවිධ දුස්චරිතය කියලා කියන්නේ? කයින්, වචනයෙන්, හිතෙන් වැරදි වැඩ කරන බව, නරක පැවැත්ම. ඕක දුරු කරන්න ඕනේ. හිතින්, කයින්, වචනයෙන් හොඳ වැඩ කරන බවට, ඒ හොඳ පැවැත්ම දිනු කරගන්න බවට තමන්ගේ ඒ ස්වභාවය ගොඩනගාගත්තොත් ඒකත් දිනු වෙන කෙනෙක්ට අවශ්‍යයි. පින්වතුනි, ඊළඟට සඳහන් කරන්නේ අලීනතා ජාති කියලා. ඒ කියන්නේ බොහොම ප්‍රබෝධමත් සිතකින් ඉන්න ඕනේ. හිතේ කම්මැලිකම් තියාගත්තොත් දිනුවන්නට බෑ. නිරතුරුවම සතුටින්, ප්‍රීතියෙන්, ප්‍රබෝධයෙන් පිරිච්ච හිතක් ඇතිව ඉන්න අපි අදිෂ්ඨාන කරගන්න ඕනේ, උත්සාහ කරන්න ඕනේ. ඒ විදිහට හිටියොත් ඒකත් දිනීමේ එක් දොරටුවක්. එතකොට පින්වත්නි, මේ විදිහට කරුණු හයක් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. මොකද්ද? නිරෝගිකම, සිල්වත් බව, වැඩිහිටියන් ඉමසා කටයුතු කරන බව, බහුශ්‍රුත බව, ධර්මානුකූල පැවැත්ම, හිතේ කම්මැලිකම නැති බව. මෙන්න මේ කරුණු හය යමෙකුට තියෙනවා නම් ලෝකෝත්තර වශයෙන් දිනුවන්නටත්, විශේෂයෙන් ලෞකික වශයෙන් ජීවත් වන්නටත් ওই කාරණා හය හොඳටම ඇති. ඉතින් භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ මේ කරුණු හය ඒ තරම් වැදගත් කොට දේශනා කරා. බුදු පියාණන් වහන්සේගේ මුවින් පිටත් වෙන හැම වචනයක්ම පින්වත්නි මේ ලෝකේ අග්‍රවදන් හැටියට අපි ගන්න ඕනේ. ඒක තමයි මේ ලෝකේ යම් දෙයක් පිළිබඳ ප්‍රකාශ වෙන අති උත්තරම අදහස. ඉතින් ඒ නිසා ඒ අති උත්තරම බුදු පියාණන් වහන්සේගේ වදනබ්බැවින් හොඳට හිතර අරගෙන කටයුතු කරන්න ඕනේ. එහෙම කරොත් අපට ලොකු දිනුවක් ලබා ගන්න පුළුවන්. අපිටම දැක් බලා ගන්නත් පුළුවන් වෙන අන්දමේ උතුම් වූ දිනුවක් තමයි ලැබෙන්නේ. ඉතින් අපි දැන් වචනාර්ථය දැනගත්තා. දිනුවෙන්ට කැමති අයට හොඳ ආදර්ශයක් මේ ජාතක දේශනාව තුළින් ලබා ගන්නට පුළුවන්. කිසිම අඩුවක් නැති දේශනාවක් තමයි මේ දිනීම සඳහා පවතින අත්තසද්වාර ජාතක දේශනාව. පින්වතුනි, මේ ජාතක දේශනාව බුදු පියාණන් වහන්සේ දේශනා කරේ පුංචි දරුවෙක් අරඹයා. මේ දරුවා පුංචි වුණත් බොහොම නුවණැති. ඉතින් මේ දරුවා ඒ බුදු පියාණන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාමයේහි වැඩ වාසය කරන සමයෙහිම ඒ සවැත්නුවර වාසය කරපු එක්තරා බොහෝ ධනය ඇති සිටුවරයෙක්ගේ පුත්‍රයෙක්. ඉතින් මේ පුතා තමන්ගේ තාත්තගෙන් විටින් විට අහන එක ප්‍රශ්නයක් තමයි, තාත්තේ දිනු වෙන්නේ කොහොමද? නමුත් මේ තාත්තා මේ කාරණා දන්නේ නැහැ. ඒ කියන්නේ බොහොම ගැඹුරු ප්‍රශ්නයක්, සියුම් ප්‍රශ්නයක් හැටියට මේ කාරණාව දකින ඒ නුවණැති තාත්තා කල්පනා කරනවා යටින් අවීචියත් උඩින් භවග්‍රය සීමා කොට ඇති මේ ලෝක ධාතුවේ මේ ප්‍රශ්නයට හරියට අඩුවක් නැතුව නිවැරදිව පිළිතුරු දෙන්න පුළුවන් එකම කෙනා තමයි මාගේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ. ඉතින් මේ දරුවා එක්කගෙන බුදු පියාණන් වහන්සේට ගිහිල්ලා මේ කාරණාව සැලකරන්න ඕනේ කියලා කල්පනා කරන්නේ සිටුතුමා බුදු පියාණන් වහන්සේට පැමිණලා වන්දනා කරලා මල්ලාදියෙන් පූජා කරලා බුදු පියාණන් වහන්සේගේ ඉමසා සිටිනවා, ස්වාමීනි, මේ මගේ පුතා. මේ පුතා ස්වාමීනි බොහොම නුවණැති. මගෙන් මෙන්න මේ ආකාරයේ ප්‍රශ්නයක් අහනවා, මේ දිනු වෙන්නේ කොහොමද කියලා. ඉතින් ඒ නිසා මට කියලා දෙන්න කියලා ප්‍රකාශ කරපු වෙලාවේ බුදු පියාණන් වහන්සේ මේ සිටුතුමාට ප්‍රකාශ කරන, සිටුතුමනි, මේ දරුවා දැන් විතරක් නෙමෙයි, ඉස්සරත් ඔය ප්‍රශ්නේ මැහුවා. දැන් ඉතින් ගොඩාක් කල් ගත වෙලානේ, භවයෙන් ඇහිලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ සිද්ධිය දැන් කාටත් මතක නැහැ කියපු වෙලාවේ ඒ සිටුතුමාගේ ආරාධනය පරිදි අතීත කතාව බුදු පියාණන් වහන්සේ දේශනා කරන ඒ අතීත කතාව හේතු කරගෙන තමයි, ඒ උපකාර කරගෙන තමයි මේ සිටුතුමාට හා මේ පුත්‍රයාට බුදු පියාණන් වහන්සේ ධර්මානුශාසනා කරන්නේ. පින්වතුනි, මොකද්ද මේ අතීත කතාව? අතීතයේදී බරණැස්නවර බ්‍රහ්මදත්ත රජතුමා රාජ්‍ය කරන සමයේ බෝධිසත්වයන් වහන්සේ මහත් සම්පත් ඇති සිටු කෙනෙක් වෙලා පද ලැබලා හිටියා. ඒ සමයේහි ඒ සිටුතුමාගේ උපතින් සත්හැදිරි පුත්‍රයා බොහොම නුවණැති. ඉතින් ඒ පුත්‍රයා දිනුවෙහි දක්ෂ කෙනෙක්. දවසක් තාත්තා ළඟට ගිහිල්ලා, පියාණෙනි, මේ දිනුවට හේතු වෙන කරුණු කොච්චරක්ද? ඒක මට කියලා දෙන්න කියලා මේ පියතුමාගෙන් ඉල්ලා සිටිනවා. එසේ ඉල්ලා සිටපු වෙලාවේ ඒ සිටුතුමා කරපු ගාථාව තමයි අපි දැන් මේ මුලින් දැක්කේ. පින්වතුනි, එදා අපේ බෝධිසත්ව සිටුතුමානෝ තමන්ගේ පුංචි දරුවාට ඒ කරපු ගාථාව බුදු පියාණන් වහන්සේත් මතක් කරමින් මේ උපාසක මහත්මයාට ධර්ම දේශනා කරනවා. එසේ ධර්ම දේශනා කරලා
මේ පූර්වාපර සංදි ගලපෙමින්ගේ ජාතක දේශනාව අවසන් කරනවා. පින්වතුනි, එදා ඒ ප්‍රශ්න વિચારු ඒ පුංචි දරුවා තමයි මේ අද ඉන්න දරුවා. එහි වෙනසක් නැහැ. එදා ඒ දරුවාගේ ඒ ප්‍රශ්නවලට ගාථාවකින් පිළිතුරු දුන්නුව නැති පුරුෂයා නැත්නම් ඒ බරණැස සිටුමා නම් දැන් මේ බුදු බවට පස සිටින මම්ම වේදයි කියලා බුදු පියාණන් වහන්සේ මේ ජාතක දේශනාව නිමා කරනවා. පින්වතුනි, කල්පනා කරන්න එකපාරට නොතේරෙන්න පුළුවන්. හොඳින් ගැඹුරින් කල්පනා කරොත් එහෙම තේරෙනවා කෙනෙක්ට දිනුවන්නට මේ කාරණා කොච්චර ප්‍රයෝජනවත් වෙනවද කියලා. හැබැයිම දිනුනා කියලා කියන්න පුළුවන් කෙනෙක් තුල මේ කාරණා අනිවාර්යයෙන්ම තියෙනවා. විමසා බලන්න, එහෙම බලලා තව තවත් තමන්ගේ ජීවිතයට මේ කළ ධර්ම කතාව ළඟා කරගෙන ජීවිතය තුලින් ක්‍රියාත්මක කරගෙන ලෞකික වශයෙන්ද ලෝකෝත්තර වශයෙන්ද මේ සසර ගමනේදී මේ ධර්ම දේශනාව පිහිටක් කරගන්න තත්ත්වයටම හිතලා මතලා තමන්ගේ හිතට අරන් කටයුතු කරන්නට පුරුදු වෙන්නට ඕනේ. හොඳ දේවල් අහලා පුරුද්දක් ඇති කරගත්තොත් ඒ සංසාරෙටම යනවනේ. ඒක මේ දැම්ම කරන්න ඕන දෙයක්.